creating parliament in Bolivia now. And then my second child came in the government. This one is Sudan, and then I'm like, we're doing it now. And they will be this job, you know. Rati Janathava Mata, Petavun Alutma Bara, Daragatanaki Alutma Bara, Vidulia Bila. Gevagat Nuhaki Akare, Vidulia Bila, Miss Aman Mahajanathavata, Agamika Istana Varata, Kavari Hitipina Mahamapara. Amaturungi, Desapan Natyangi Saha, Adi Paribojani, Yedena Paribogi Kanta, Sochama, Vedicala, Vidulia Bila. සාමාන්‍ය මහජනතාවට ආගමික සිද්ධාස්ථානවලට 30% සමා වෙන්න ආගමික සිද්ධාස්ථානවලට සාමාන්‍ය මහජනතාවට 300% 400% 500% 555 දක්වා වූ අධි බරක් අධික අය කිරීමක් සිදු කරනවා ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය මිලකර Merate Vidulia Adi Paribojanate Yomukarna Atanta Socham Ayakiri Mak Vedikarla Socham Vedikiri Makala Samani Janatavata Adamika Siddhastan Orata Daragatanaki Akari Bilak Ayakarana Den Bilbatim Eka Ekata Tungune Ekata Hatragune Ekata Paskune Ekata Hayakune සමහර ස්ථානවල එකට හත් ගුණේ දක්වා වැඩි කරලා තියෙනවා. අපි කියනවා මේක ගෙවා ගන්න බැරි පාරිභෝගිකයා අන්ත අසරණ භාවයට පත් කරන තීරණයක් මේ වෙනස් කරන්න අපි ඇමතිවරයා හම්බුණා හේතු ප්‍රතිචාරයක් නැහැ ජනාධිපතිවරයා හෝ අදාළ වකිලයෝත්තා මුණ ගැහිලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථාව අපි ඉල්ලමින් ඉන්නවා තවමත් අපට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අපි ඕන්ට නැවත නැවතත් මාධ්‍ය මගින් හරි මේ දැනුවත් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ජනතාව මත පටවන්නේ කිනම් බරක්ද මේ හොරකම් කිරීම වංචාව දූෂණය නිසා ඇතිවුණු පාඩුවේ බර තමයි ජනතාවට මේ පටවන්නේ අපි කිසි කලෙක විදුලිය බිල ගෙවන්නේ නැතුව පැහැරලා නැහැ අපි විදුලි බල මණ්ඩලයට හොරකම් කළා නැහැ මහා භාණ්ඩාගාරයට හොරකම් කළා නැහැ මේ රටේ ජනතාව ආගමික ස්ථාන අපි නීත්‍යනුකූලව අපි ගෙවිය යුතු සියල්ලම ගෙවමින් තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. අපි නීත්‍යනුකූලයි. ඒත් නීති විරෝධී ලෙස විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයෝ දහස් ගණනක් අධි පරිභෝජනයේ දෙන දහස් ගණනකගේ බිල් අතහැරලා තියෙනවා. එය රුපියල් බිලියන 36කටත් වැඩි මුදලක් කියන බව ගණනය කරලා තියෙනවා. මේ බිල් අය කරන්නේ නැහැ. වසුගිය මාසේ 8 වෙනිදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට දැවි තෙල් ලීටරයක් දෙන්නේ රුපියල් 320ට. රුපියල් 320ට දෙන දැවි තෙල් ලීටරය 15 වෙනිදා වෙනකොට වේගයෙන් ඉහළ දමලා තියෙනවා. 15 වෙනකොට දැවි තෙල් ලීටරයක මිල රුපියල් 380 දක්වා වැඩි කරලා තියෙනවා. මේ සා විශාල අයකිරීමක් වැඩි කිරීමක් සිදු කරන්නේ කාගේ නියමයේ යටතේද? ඉදිරි ඉන්න ගෝල පරිසරයකින් තොරව, කැබිනට් මණ්ඩලයේ තීරණයකින් තොරව, කිසිදු සාධාරණීකරණයකින් තොරව මේ දැවි තෙල් මිල මේ ආකාරයෙන් වැඩි කරන්නේ ඇමතිවරයාගේ අත්නොමතික තීරණයකට. මේ වැඩි කිරීම නිසා හදිසියේම ලංකා විදුලි බල මණ්ඩලයට මාසයකට රුපියල් කෝටි 500ක අලාභයක් වෙනවා. අවුරුද්දකට මේ අලාභය රුපියල් කෝටි 6000ක් පමණ වෙනවා. මෙන්න මේ බර තමයි දැන් ලංකා විදුලි බල මණ්ඩලය අපට පවරන්නේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබිච්ච හොරකම් මැරකම් වහගන්න ඇමතිවරයා වැඩිමිලක් ලංකා විදුලි බල මණ්ඩලයට පවරන විට රුපියල් කෝටි 500ක් වන මාසික පාඩුව රුපියල් කෝටි 6000ක් වන වාර්ෂික පාඩුව පියවා ගන්න හදන්නේ අහිංසක අපමත ඒ බර දාම. ඒ නිසා මේක අසාධාරණයි.
මේ අසාධාරණ ආය කිරීම අපිට කිසිසේත් ගෙවන්න පුළුවන් කමක් නැහැ. අප කිසි කෙනෙකුගේ ආදායම් මාර්ගයක් වැඩි වෙලා නැහැ. සාමාන්‍ය ජනතාවට ආදායම් මාර්ග වැඩි වෙලා නැහැ. ආගමික ස්ථාන වලටත් එහෙමයි. ඒ නිසා මෙවන් විශාල වැඩි කිරීමක් අපිට ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගෙවන්න බෑ. ගෙවන්නේ නැහැ. මේක තමයි අපේ පැත්තෙන් අපිට කියන්න තියෙන සාධාරණ කාරණාව. ඒ නිසා අපි කියනවා රජය මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් අප වෙත ඉදිරිපත් කරන්නේ නැත්නම් පාරිභෝගිකයාට ඉදිරිපත් කරන්නේ නැත්නම් අපි සූදානම් මේ පිළිබඳව රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්න. ඒ විරෝධය පළ කිරීම හැටියට අපි තීරණය කළා එළඹෙන වක් පුර පසළොස්වක් පොහොය අඳුරු පසළොස්වක් පොහොයක් බවට පත් කරන්න. ඔක්තෝබර් මාසයේ 9 වෙනිදාට යෙදෙන වප්පුර පසළොස්වක් පොහොය දවස අපි අඳුරු පුර පොහොයක් බවට පත් කරමු. විහාරස්ථාන සෑම විහාරස්ථානයකම සෑම ආගමික මධ්‍යස්ථානයකම ආගමික ආයතනයකම විදුලිය නිමා අඳුරේ තබා අපි රජයට විරෝධය පාමු. අපි කියනවා සෑම ආගමික මධ්‍යස්ථානයකම පූජකතුමන්ලට මෞලවිතුමන්ලට කුරුක්කල්තුමන්ලට විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාට තම තමන්ගේ දායක පිරිස මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. මේ මහා ව්‍යසනයේ පිළිබඳ තාමත් හරියට දැනුවත් වීමක් කාඳුලක් නැති බවයි පේන්නේ. ජනතාව දැනුවත් කරන්න වෙන හොඳම අවස්ථාව. ජනතාව දායක පිරිස දැනුවත් කළා. ඒ අයගේ නිමෙස් ඒ අඳුරට යොමු කළා. වප් පොහොය කළුවර පොහොයක් බවට පත් කරමු. මෙන්න මේ වැඩපිළිවෙලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයට අපේ සමග්‍රීය සමගි සම්පන්න විරෝධතාව අහිංසක විරෝධතාව පළ කරන්න. අපි නැවත නැවතත් කියනවා මේ එන බිල ගෙවන්න අපට බෑ. ඒ නිසා ගෙවන්නේ නැහැ. ආණ්ඩුව පෙන්වලා දෙන්න අපට ගෙවන්න පුළුවන් ක්‍රමයක්. සාධාරණ වැඩි කිරීමක් වැඩි කරන්න අපි සූදානම්. හොඳයි 75% වශයෙන් සොච්චන් මුදලක් වැය කරලා තියෙනවනේ වැඩි කරලා තියෙනවනේ අධිපරිභෝජනය කරන දේශපාලකයන්ගේ හිතවතුන් ඥාතීන් ඇතුළේ ඇත්තන්ට මෙන්න මේ වගේ ගාණක් අපිනුත් අය කරා. මේ වගේ ගාණක් අපිනුත් අය කරා 75% අපටත් අය කරා. අපි සූදානම් කරන්න. ඒ නිසා මේ එළඹෙන වක් පුර පසළොස්වක් පොහොය දවස ඔක්තෝබර් 9 වෙනිදාට යෙදෙන වක් පුර පසළොස්වක් පොහොය දවස අඳුරු පොහොයක් බවට පත් කරමු. සෑම ආගමික මධ්‍යස්ථානයක්ම දායක දායකාවන්ගේ නිවසක්ම විදුලිය නිවා දමා කළුවරේ තියමු. ඒ දවසේ අඳුම ගානේ පැය 4ක් අපි අඳුර ප්‍රදර්ශනය කරවමු. එළිය නෙවෙයි අපට දැන් ඇති වෙලා තියෙන අඳුර අභාග්‍යයේ අන්ධකාරය අපි අත්විඳිමු. ලයිට් නිමා වප් පොහොය අඳුරු පසළොස්වක් බවට පත් කරමු. විසිදෙවෙනි සංශෝධන සම්බන්ධය මේ මොකද දැන් ඒක පාර්ලිමේන්තු එකට හරි 22 වෙනි සංශෝධන සම්බන්ධයෙන් කොහොමද අදහස මේ දැන් පාර්ලිමේන්තුවට 22 වෙනි විවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අපි පසුගිය මැයි මාසෙ ජූලි මාසෙ ජූලයි මාසෙ මේ මාසවල විශේෂයෙන්ම සාකච්ඡා ගණනාවක් කළා. ඒ හැම සාකච්ඡාවකටම අපි අතිමහත් බලාපොරොත්තු සහිතව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා එතකොට නීතිජතුමා සම්බන්ධ කරගෙන කරපු සාකච්ඡාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙරටේ විධායක ජනාධිපති දුරය අවසන් කොට විශේෂයෙන්ම දිත්ත පුරවැසිභාවයේ පිළිබඳව පවතින තත්ත්වයන් වෙනස් කොට සාධනීය වෙනස්කම් රාශියක් එක්ක විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මේ තියෙන මනාප චන්ද්‍රකමේ වෙනස් කළා සාමාන්‍ය චන්ද්‍ර ක්‍රමයට ඇවිල්ලා මේ රටේ සෑම කොට්ටාසයකටම මහජන නියෝජිතයෙක් ලබාගත හැකි ආකාරයේ පැවතුණු මුලින්ම පැවතුණු වැනි චන්ද ක්‍රමයකට ගිහිල්ලා මහජනතාවට සිතක් සාන්තියක් සැලසෙන ආකාරයේ සංශෝධනයක් දැන් අපට වෙණී යන විදිය තමයි 22 වෙනි විවස්ථා සංශෝධනයේට
විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ පිරිස කැමැත්ත පළ කරන්නේ නැහැ කියන බව. දැන් මේක බාලාගිරි දෝෂයේ බවට පත් වෙලා අද නෙවෙයි හෙට අද නෙවෙයි හෙට. එහෙමනම් දැන් අපට ඉතාමත් පැහැදිලි වර්තමාන ජනාධිපතිවරයා සර්ව බලධාරී විධායක ඒකාධිපති ජනාධිපතිවරයෙක් වශයෙන් තියාගෙන තමන්ගේ පටු ආත්මార్థකාමී දේශපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමේ කූට ව්‍යාපාරයේ තමයි වර්තමාන ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ හිත තුල තියෙන්නේ. එතකොට මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි කියන්නේ 22 වෙනි සංශෝධනයේ මගින් බලාපොරොත්තු වූ සංශෝධන ඉටුකල යුතුයි. මහජන බලාපොරොත්තු ඉටුකල යුතුයි. ඔය කියන වරප්‍රසාද නැති මහජනතාවට බලය ලැබෙන වැඩපිළිවෙලකට යා යුතුයි බලාපොරොත්තු වන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එවන් වැඩපිළිවෙලක් එය ඉදිරියට යා යුතුයි කියන බවයි සමස්ත රටේ මහජනතාව සමග අපි හඬනවා කියන්නේ. කෝපාසා කෝප කමිටු වලට පත් වෙච්ච සමාජික සම්බන්ධ උපවාසයලගේ මතය කොහොමද? महाजन महाजन मंगलोत्पालक මේ මර්ධනය ක්‍රියාත්මක කරලා මහජනතාවගේ මනසේ බයක් ඇති කරන්න තැතිගැන්මක් ඇති කරන්න වෑයම් කරන්න. විතරක් නෙමෙයි අපි දන්නවා රාජ්‍ය නිලධාරීන්ට විවිධ විවිධ තහංචි පනවමින් ඔවුන්ව වියැද්දීමේ පක්‍රමයක් මේ පාලකයන් විසින් සිදු කරගෙන යනවා. ඒ අතරම මහජනතාවට සපයන පහසුකම් හීන වෙනවා සහ දෙන පහසුකම් වල මිල औषध ने विना नोएक महाजन शुभ साधने सदा क्रियात्मक कर देवाल विशेष बस का गास्तु धुमरी गास्तु यह तो को मेडिकल इवागे अनि पैतट महाजनता के विदुल बिल में हम दे आपको मेडिकल निशा महाजनता निश्चल मेवा दरा गली कि इधर वनम बोंकोलोत्पाल क्या या ये नोने धर्म अभी तेरे ये महाजन नेगेटिव බලක්වන්න මර්ධනය කරන්න සහ බිය ගන්නවන්න ඔව් විසින් දැඩි පීඩනයක් දැඩි ක්‍රියාමාර්ගයක් මර්ධනයක් අරගෙන තිබෙනවා. අපි වහම මහජන සභාව හැටියට ඉල්ලා සිටිනවා මේ දැඩි මහජන මර්ධනය ඉක්මනින් අවස්ථා දමන්න කියලා. ඒත් එක්කම අපගේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මේ රට සිටින හැම ආගමික නායකයෙක්ටම හැම දිහි කෙනෙක්ටම හැම ගී ආගමික ස්ථානයකටම හැම ගෙදරකටම විදුලි බිලේ බරපැන දැනිලා තිබෙනවා.
එනිසා අපි යෝජනා කළා නායක අපේ නායක හඳුරෝ එන එළඹෙන පොහොය කළුවර පොහොයක් හැටියට අපි නම් කරමු කියලා. අපි ඉල්ලා සිටිනවා කිතුණු ඉස්ලාම් හින්දු මේ ආගමික ස්ථානවල විශේෂයෙන් මේ වැඩේ සඳහා හවුල් වෙන්න සම්බන්ධ වෙන්න ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔබ වෙනදට දල්වන විදුලි පහන් අපට එළියේ තිබෙන මේ විදුලි පහන් යම් ආගමික උත්සවයක් පවත්වනවා නම් ඒ දේ පාවිච්චි කරන විදුලි පහන් නිවා දමා අපේ විශාලයේ විශේෂයෙන් හාමුදුරුවෝ පන්සල සමග අත්දැල් බැඳගෙන අපි මේ රටේ දුක් විඳින සහ පීඩාවට පත් සිටින ජනතාවගේ පැත්තේ හිටගමු කියා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. वर्तमान आंडु हितुआ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මේ අරගල කරුවන් වත්තඩංගුවට අරගෙන ඉතිහාසයේ කරා වගේ කරලා පෙන්නුවා වගේ මේ අරගල යටපත් කරන්න මේ අරගල කරුවන් යටපත් කරන්න බියවත් දෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි බොහොම පැහැදිලිව කියනවා අපි එදා ගාලු මූදුරෙන් අරගලේ පටන් අරගෙන දනගස්සන්න බෑ කියපු රාජපක්ෂ පවුල දනගස්සලා ලංකාවෙන් පැනලා යන දරට පත් කරේ ඔය ආකාරයේ අනපනත් වලට මේ මර්ධනය යටපත් කරන්න නෙමෙයි. ඒක නිසා අපි නැවත වතාවක් මේ ආණ්ඩුවට කියනවා ඔය මර්ධනයන්ට මුහුණ දෙන්න අපි සූදානම්. ඕවා දැනගෙන තමයි අපි මහපාරට බැස්සේ. අපි ඉතිහාසයේ කියවලා තමයි මේ ආකාරයේ අරගලයකට මුර පුරන්න අපේ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ආවේ. ඒක නිසා තුන් දෙනෙක් අත්අඩංගුවට අරගෙන මුළු මහත් අරගල යටපත් කරන්න හිතුවා නම් ඒක බොහොම අමනෝඥ ක්‍රියාවක් කියලා අපි මේ මොහොතේ බොහොම පැහැදිලිව කියනවා. අපි ඒ සෞර්ධියන් වෙනුවෙන් අපි දිවිහිමියෙන් අපි මේ අරගල ඉස්සරහට අරන් යනවා. ඔවුන්ව නිදහස් කරගන්නකම් අපි මේ සටන අත් නොහැර එකවන්න එක එක්කව වෙලා මේ සමස්ත භික්ෂුන් වහන්සේලා ආගමික නායකයෝ වෘත්තීය නායකයෝ ඒ සියලු දනායකව කරගෙන මේ අරගල ඉස්සරහට අරන් යනවා කියන එක මේ මොහොතේ මේ ආණ්ඩුවට බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි මටත් පෞගේ දවසක දැම්මා 120 වගන්ති යටතේ කොළඹ මහා අධිකරණයේ අධිචෝදන. මොකක්ද හේතුව? රජය අප්‍රසාදයටපත් කරා, රජය අනාදරයටපත් කරා කියලා. බොහොම හොඳයි. මට සමහර උදාහරණ තුන 20ක් ඇයි මේ ලංකාවට ආවේ මට කොහෙට හරි වෙලා ඉන්න පුළුවන් කියලා. අපි කියනවා 120 වගන්තිය බොහොම හොඳයි මේවා මේක දාපු එක. අපි නැවතත් සමාජයේ කතිකාවතක් ඇති කරනවා මේ අල්පණගිය අනපන මේ රටේ වෙනස් කරන්න. මිනිස්සුන්ගේ මුඛවාඩම් දාන්න, මිනිස්සුන්ගේ කතා කිරීමේ අයිතිය නැති කරන්න. මේදා රජුරෝ මාල පාවිච්චි කරපු අනපනත් අද රට 21 වෙනි ශතවර්ෂයේ ඉතාමත් නිර්ලිජ්ජිත ආකාරයෙන් මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඒක නිසා බොහොම පැහැදිලිව අපි අධිකරණ හමුවේ පෙනී ඉන්නවා. අපි මේ රටේ යුක්තිගරුක නීතිගරුක පුරවැසියෝ විදියට අපි මේ වලට නොසැලී 120 වගන්ති යටතේ අපි යටපත් කරන්න බැරුවත් අපි වර්ධනය කරන්න බැරුවත් අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණ ස්වාධීන අධිකරණ මේ රටේ විනිසුරුතුමල්ලා මේ අධිකරණ හමුවේ ඒ වලට නිවැරදි පිළිතුරු ලබා දෙයි කියලා. ඒ වගේම මේ නඩු විභාගය අවසන් වෙද්දී පාස්තු විරුද්ධ ප්‍රහාරේ විතරක් නෙවෙයි පාස්කුරුදා ප්‍රහාරය අපි කියව ගන්න මේ දන්වැලේ එක පුරුකක් විදියට එක කොටසක් විදියට මේ පුරුකේ ලියපු නැති තවත් කාරණා ගණනාවක් තියෙන ලසන්ත වික්‍රමතුංගලගේ නොයාලගේ ප්‍රදීප් පිට්නාලි කොටලගේ මේ සියලු දේවල් මේ පුරුකේ මේ දන්වැලේ කොටස් අපි හිතනවා මේ මහා අධිකරණයේ කැඳවුම් මේ නඩුව අවසන් වෙද්දී මේ සියලු දේවල් වලටත් උත්තර අපිට හොයාගන්න ලැබෙයි කියලා. ඒක නිසා
මේවලට පැමිණිලි දාපු මේවා පිටිපස්සේ හිටපු ඒ නිලධාරී පන්ති සියලුදෙනාට අපි අවධාරණය කරනවා එදාට අධිකරණ හමුවේ උත්තර බඳින ලෑස්තිලා හිටපල්ලා කියලා ඒක නිසා අපි මේ එළියට බැස්සේ මේ අර්ධන මර්ධනයන්ට බියේ නෙමෙයි මේ අරපණක් දාලා අපි යටපත් කරන ඒවලට බියේ නෙමෙයි අපි මේ දේවල් වලට බොහොම සූදානමින් තමයි මේ මහ පොළවේ මේ භූමියේ මේ අරගලේ පටන් ගත්තේ මොකද අපි දන්නවා ඉතිහාසයේ අපේ වැඩිහිටි පරම්පරාව ඉතුරු කරපු කොටස අපිට කරන්න තියෙනවා පෙරලා තියෙනවා ඒක අපි ඉවර නොකරොත් අපේ දරුවන්ටත් හෙට දවසේ මේ භූමියේ මේ පව ගෙවන්න වෙනවා ඒක නිසා තමයි අපි මේ අරගලේ ඉස්සරහට අරන් යන්නේ අද දවසේ අද උදෑසන අපේ වසීර් මවුලතුමාව මේ ආකාරයෙන්ම ඉතාමත් වීරු සහගත විදියට අද DCDB එක කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ටාසේ එකකට කැඳවලා තිබුණා මොකද්ද වරද ජනාධිපති මන්දිරයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන්න ෆොටෝ එකකට පෙනී හිටියා කියලා කතාව අහලා බැලුවට පස්සේ දින පහකට පස්සේ තමයි ජනාධිපති මන්දිරේ බලන්න ගිහිල්ලා ඒ වෙලාවේ ගහපු ෆොටෝ එක මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ආකාරයෙන් මේ මන්දිර බලන්න ආවා අපි කියනවා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ කොළඹ උතුර අපරාධ කොට්ටාස වලට මේ වීරව කරන්න එපා මේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එනම් ගෙන්නන්න මේ දෙයට ඒ මිනිස්සයව අද ගෙනල්ලා ඒ මවුලවිතුමාව ඊයේ ගෙන්නුවාට පස්සේ වෙන පරීක්ෂණයක් කියලා කිව්වා පෙරේද එන්න කියලා කිව්වා මේ ආකාරයෙන් දවස් ගාණක් අස්තියාදු කරලා අද ගෙන්නුවා මේ මවුලවිතුමා අර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් බලා ගන්න ඒ මධ්‍යස්ථානයක් කරගෙන යන මවුලවිතුමේ ඒ දරුවෝ ඔක්කොම අනාතයි එහෙම දාලා තමයි අද අරගෙන උසාවියට ඉදිරිපත් කරේ මේ ආකාරයෙන් මෙච්චර මිනිමරුව ඉද්දි මෙච්චර දවස ගානේ මේ රට මංකොල්ල කද්දි මේකෙක් කල්ලා ගන්න බල නැති කොන්ද බල නැති මේ ආණ්ඩුව මේ ආකාරයෙන් මේ අරගල කරවන්න ඉතාමත් විහිළු සහගත විදියට මේ ෆොටෝ එකක් පෙන්නලා සෙල්ෆි එකක් පෙන්නලා අත්අඩංගුවට ගන්න අරගන්න මේක භයානකම කාරණාව ඒක නෙමෙයි මෙච්චර මේ රට වැටිලා තියෙද්දි මේක මේ සාමාන්‍ය මේ අහිංසක මේ අරගල කරුවෙක් අත්අඩංගුවට ගන්න නිලධාරීන් කීයකගේ මේ කාලය වැය කරනවා ඩීසල් කොච්චර වැය කරනවද තව කවුරුත් කරන් ආවා අපේ නායක හමුදුනේ තංගල්ලේ ඉඳලා ඒ ෆොටෝ එක මෙහෙ ඉඳිය කියලා තංගල්ලට ගිහිල්ලා මෙහෙ ඉඳලා එහෙට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන එහෙ ඉඳලා මෙහෙට ගෙනල්ලා දවස් කීයක් නිලධාරීන් කීයකගේ ශ්‍රමයද මේ වැය කරන්නේ මේ නිලධාරීන් මේ යුක්තිය පසඳරන් ඉන්න ආයතනවල නිලධාරීන් මේව තමයි මේ රටේ අපරාධ ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා අපි පාරට බැස්ස මේ සමස්ත මේ ක්‍රමයේම වෙනස් කරන්න සමහරු හිතනවා ගෝඨාභය රාජපක්ෂ පැන්නුවාට පස්සේ අපි අරගලේ නතර කරයි කියලා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ කියන එක පුද්ගලයෙක් විතරයි. අපි ගෝඨ ගෝ කිව්වේ මේ සංකල්පය සමස්ත ක්‍රමයේම සමස්ත ක්‍රියාදාමය මේ රටේ පළවා හරින්න. ඒකට තමයි අපි ගෝඨ ගෝ කිව්වේ. නැතුව මේ නිකන් මේ උරුලවල පිරිච්ච රාජපක්ෂ පවුලේ බාලමල්ලිව වන්නන්න නෙමෙයි. අපි දන්නවා මේ බාලමල්ලි හදන්න තුඩු දීපු කාරණා ගණනාවක් තියෙනවා. මේක පිළිබඳව මහා ජඩ මාධ්‍යකරණයක් කරන සභාවෙන් මේ සහෝදර මේ අවංක මාධ්‍ය ආයතන වලට අපි කියන්නේ ඔයාලා දන්නවා එතනට හැදෙන්න මේ පිටිපස්ස කිවිච්ච මේ ජඩ මාධ්‍යකරණය මේ පෞල්වාදය මේ දූෂණය මේ ම්ලේච්ඡත්වය මේ මිලිටරිකරණය මේ සියල්ලටම තමයි අපි ගෝඨ ගෝ කිව්වේ ඒක නිසා අපි තේරුම් ගන්න ඕන එකක් තමයි අපේ සමස්ත රටවැසියනු තාම ගිහිල්ලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන ඒ රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂගේ මල්ලි කෙනෙක් පුද්ගලයා විතරයි ඒක නිසා අපේ අරගලේ ඉවර නැහැ මේ සමස්ත ක්‍රියාදාමයේම මේ සමස්ත ක්‍රමයේම පන්නනකම් අපි අපේ අරගලය මේ ක්‍රියාදාමය ඉස්සරහට අරන් යනවා කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම අපිට සතුටුයි මේ වෙද්දී අහන්න දකින්න ලැබෙනවා සමහර අවස්ථාවලදී අපිට රාජ්‍ය නිලධාරියන් කියනවා දැන් ඉස්සර අමතිවරු මේ මේ පැත්තෙන් ලිස්ට් එක එවුවට පස්සේ මේ මේ පැත්තෙන් සමහර ලියුම් එවුවට පස්සේ නිලධාරීන් මුකුත් බලන්නෙත් නෑ අස්සන ගහලා යවනවා. හැබැයි දැන් නිලධාරීන් අපිට කතා කරලා කියනවා පුතේ ඔයාලා නිසා අපි බය නැතුව මේ ලියුම් ආවට පස්සේ දෙතුන් පාරක් ප්‍රශ්න කරනවා මේ ලියුම් වල අන්තර්ගත කර ප්‍රශ්න කරනවා මේ ලියුම් හරවල යවන්න තරම් කොන්දක් පිට කොන්දක් අද රාජ්‍ය නිලධාරීන්ට හැදිලා තියෙනවා මේක තමයි මේ අරගලේ ජයග්‍රහණ ඒක නිසා තව දුරටත් අපි රාජ්‍යංශ නිලධාරීන්ට කතා කරලා කියනවා ඔබට මේ වගකීම ඉස්සරහට අරන් යන්න ඔබට ඒ වගකීම බැරිලා තියෙනවා මේ ක්‍රමයේ ඉස්සරහට අරන් යන්න අපි ඒ වෙනුවෙන් තමයි මේ රටේ අරගලේ කරේ අපි පාරට බැස්සේ ඔබට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා ඔබට බදු ගෙවන්නේ ඔබට වැඩුත් ගෙවන්නේ මේ රටේ මේ අහිංසක ජනතාව දවස ගානේ රීරි මාංශේ උරාගෙන කාලා දාඩිය හෙරලා දුක් මහන්සි වෙලා ඒ ගෙවන බදු මුදල් වලින්
ඒක නිසා ඒ බදු මුදල් වලට ඔබට වගකීමක් තියෙනවා ඒක නිසා ඔබ ගන්න වැටුපට මේ දාන අස්සන ගැන ඔබ දෙපාරක් හිතන්න ඕන ඒ වගේම අද අද වෙද්දී අද උසාවියේ තවත් කාරණාවක් අනාවරණය වුණා මේ වෙද්දී අධිකරණ සේවා ශාස්ත්‍රයේ නිලධාරීන්ගේ ඒ සංගමය තවත් නඩුවක් ගොනු කරලා සරත් නිශාන්ත අමතිවරයාට විරුද්ධව අද වෙද්දී නැවතවතාවක් සිතාසි ගිහිලා තියෙනවා බොහොම සතුටයි මේව තමයි මේ අරගලේ පියවරවත් ඒක නිසා සරත් නිශාන්තට විතරක් නෙමෙයි අද වෙද්දී ඔය ආයි හිනාව දාගෙන ආයි පරණ ක්‍රමයට නඩන්න ලෑස්ති වෙන ඒ සමස්ත රාජපක්ෂ ඒ කල්ලියට මොහොර නඩේනම කියනවා අපි මේ අරගලේ නතර කරලා නැහැ මේ නිලධාරීන් දවස දවස නැගිටිනවනවා අපි ඔවුන්ගේ පිටකොදු ශක්තිමත් කරනවා මේ අරගලය අවසානයේ දක්වා මේ තරුණ පරම්පරාව ඉස්සරහට අරන් යන සූදානම් කියන එකක් තියෙනවා ඒක නිසා ඔබට නටන්න පුළුවන් හැලිය රත් වෙනකන් හැබැයි මේක රත් වෙන දවසට ඔබට නටන්න තරක් නටන්න වේදිකාවක් නැති වෙනවා ඒක නිසා අපි අවසාන වශයෙන් දබර ඇගිල්ල දික් කරලා කියනවා අපි දන්නවා මේ රනිල් වික්‍රමසිංහ රූකඩේ ඉස්සරහා හිටියට මේක නටවන්න රාජපක්ෂ පවුල කියලා ඒක තමයි 21 වෙනිදා උදේ වෙද්දී එදා ගෝල් ෆේස් එකට ගහලා පෙන්නුවේ ඒ මිලිටරි කරණේ රනිල් වික්‍රමසිංහ වත්තුනාට පස්සේ එදා හමුදාසේ වරු බලන්න කියලා පිටට තට්ටු කරලා කිව්වේ ඒ රාජපක්ෂ වරුන්ගේ ක්‍රමය අද වෙද්දී ඒ කුරුණෑගල ආශ්‍රමයේ බලන්න ගිහිල්ලා නැත්තම් ඔය කෝප් කමිටුව බත් කරලා අපිට මේ වලින් කියව ගන්න පුළුවන් කවුද රනිල් වික්‍රමසිංහ පිටිපස්සේ ඉන්නේ කියලා මේ රනිල් වික්‍රමසිංහ රූකඩේ නඩවන රාජපක්ෂ කල්ලියට කියනවා අපි දන්නවා තාම උඹලා පිටිපස්සේ ඉන්නවා කියලා මේ කියවීම අපිට තියෙනවා ඒක නිසා තමයි අපි මේ අරගලේ නතර කරන්නේ නැත්තේ උඹලා මේ භූමියෙන් අතුගාලා දානකම් ඊළඟ මැතිවරණ ක්‍රමයෙන් පන්නලා දානකම් අපි මේ අරගලේ නතර කරන්නේ නැහැ ඊළඟ 2023 මාර්තු වෙද්දී මාර්තු මුල වෙද්දී පළාත් පාලන මැතිවරණය ඉලිවර කරන්න වෙනවා නොවැම්බර් අන්තිම වෙද්දී පළාත් පාලන මැතිවරණය කෝල් කරන්න වෙනවා ඒකට සූදානම් යාලා අපි සූදානම් මෙදාට මේ රටේ මිනිස්සුත් එක්ක ඒවලට උත්තර දෙන්න කියන එක බොහොම පැහැදිලිව කියනවා මර්ධණය කරලා ම්ලේච්ඡත්වයේ ගනල්ලා හමුදාව ගනල්ලා මේ අරගෙන නතර කරන්න බෑ කියලා අපි ඒකට බය වෙන්නෙත් නෑ කියලා බොහොම පැහැදිලිව කියනවා කොමත් ස්තුතියි विशेष